දෙවෙනි කෙනා තමයි දෙවෙනි ප්‍රතිපදාව තමයි කමාපටිපදා. ඒ කියන්නේ කවුරු හරි බැන්නොත් එයා හිතනවා මේ සංසාරේ පෙර භවයන් වලදී මං කරපු අකුසලයක් වෙන්නේ නැති මේක. ඇත්තටම අකුසලයකටත් බැනුම් ගන්න වෙන්න පුළුවන් නේ. දැන් හිතන්නකෝ ලෝතුරා බුදුහාමුදුරන්ට අහන්න වෙච්ච නින්දාවල් ඇතුලේ සංසාර කර්ම බලවේග පිළිබඳව කතාවක් තියෙනවා. පින්වත්නි මේ එක භික්ෂුවක් හිටියා. මේ භික්ෂුව වඩිනකොට බොහොම සිල්වත් ගුණවත් භික්ෂුවක්. මේ උතුමන් වහන්සේ වඩිනකොට බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා කාන්තාවක් පිටිපස්සේ යනවා වගේ. මිනිස්සු පිණ්ඩපාතයවත් දෙන්න කැමති නැහැ. හැබැයි කාන්තාවක් පිටිපස්සේ යන්නේ නැහැ. ඒ වගේ පේනවා. මේ සංසාරේ කරපු අකුසලයක්. එහෙනම් කෙනෙක් හිතනවා මේ මට මේ නිර්පරාධ බැනුම් අහන්න වෙන්නේ එක්කෝ මේක මගේ පාපයක්. පාපයක් නම් ගෙවිච්චාම ඉවර වෙන්න එපේ. එයා ඉවස ගන්නවා. එහෙම නැත්තම් එයා කල්පනා කරනවා මම මේකට කෝප වෙලා අනුන්ගේ පව් මං කර ගහ ගන්න ඕනේ නැහැ. මං අලුතෙන් අකුසල පුරව ගන්න ඕනේ නැහැ. එයා ඉන්නේ මං ගැන වැරදි වැටහීමක නම් කරුණාවෙන් කල්යාණ මිත්‍රකමෙන් හැකියාවක් තිබුණොත් නිවැරදි බව කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේක කර්ම බලවේගයක් වෙන්න ඇති කියලා හිත හදා ගන්නවා. එහෙමත් නැත්නම් මේ සංසාරයේ සැරිසරනකොට ප්‍රශංසා විතරක් නෙවෙයි නිඳාවලටත් මුණ දෙන්න වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය තේරුම් අරගෙන මේ මම කියලා කෙනෙක් මේ ලෝකේ ඇත්තටම නැහැ. බනිනවා කියලා කෙනෙකුත් ලෝකේ නැහැ. ඒ මට දැනෙන හැටි, පේන හැටි, ඇහෙන හැටි මේ ලෝකේ සැරිසරන ලෝක සත්‍යයන් පිරිසක්. එහෙම නැත්නම් එහෙම කිව්වහමත් ඒක වැරදිට අල්ලගන්නේ වේ ඔබ. සැරිසරන ලෝක සත්‍යයන් කිව්වට පින්වත්නි සත්වයා පුජ්‍යලයා කියලා කෙනෙකුත් අපි තමයි පනවගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ලෝකයේ පිළිබඳව ඉතාම විනිවිද දකින්න පුළුවන් කෙනාට සාරවත් කියලා මේ ලෝකේ කිසි දෙයක් ගන්න බෑ කියලා තමන්ගේ කියලා අල්ලගන්න බෑ කියලා තේරෙන කෙනාට කවුරුරි බණින එක, කේන්ති ගන්න එක, ගහන එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ.